ලෝකකුසලාන ඉක්දින ක්‍රිකට් තරංගාවලියේ ඊයේ දිනේදී තරංග දෙකක් පැවැත්වුණ අතර 43 වන තරංගය ලෙස පළමු තරංගය පැවැත්ුණේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පූණේහිදී. තරංගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී පිළිතුරු නිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිල පන්දු වාර 44යි පන්දු 4ක් තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 307ක් ලබා තරඟයේ ජය ගැනීමට සමත් වුණා. ඊයේ දිනේදී දෙවන තරඟයේ පැවැත්ුණේ එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කොල්කටාහිදී. එම තරඟයේ මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත පිල නියමිත පන්දු වාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 337ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී පිළිතුරු නිම ක්‍රීඩා කළ පාකිස්තානු පිල පන්දු වාර 43යි පන්දු 3ක් තුල ලකුණු 244කට සියලු දෙනා දැවී ගියා. ඒ අනුව ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඊයේ දිනේ පැවති තරඟවල ප්‍රතිඵලයට අනුව 2025 සූර්යයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට නිල වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව ගියා. ශ්‍රී ලංකාවට හිමිව ඇති සුද්ධ දළ ලකුණු වේගයට අනුව ඔවුන්ට තරඟාවලිය නිමා කිරීමට සිදුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 9වැනි හෝ 10වැනි ස්ථාන ලබා ගනිමින්. ඒ අනුව ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොමැතිව ක්‍රීඩා කරන පළමු ICC තරඟාවලිය බවට 2025 සූර්යයන්ගේ කුසලාන තරඟාවලිය පත්වනු ඇති. සූර්යයන්ගේ කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නේ පාකිස්තාන කණ්ඩායම හැර මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන සෙසු රටවල් 7 පමණයි. පාකිස්තානයේ තරඟාවලියේ සත්කාරක රට නිසා එම තරඟාවලියට ඍජුවම සුදුසුකම් ලබා ගන්නේ මෙවර 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව අටේ සඳහා සත්කාරක ඉන්දීය කණ්ඩායමත් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් මේ වන විට සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව නොවැම්බර් මස 15 සහ නොවැම්බර් මස 16 වෙනිදා අවසන් පූර්ව වටේ තරඟ දෙක පැවැත්වීමටයි සැලසුම් කර තියෙන්නේ.